තාක්ෂණය රටක සංවර්ධනය නිර්ණය කරන සාධකය. එවගේම තාක්ෂණය යොදා ගැනීම තුළින් විවිධ ශේෂ්ත්‍රවල කාර්යක්ෂමතාවය සහ වැඩකර ගැනීම හැකියාව පහසු වෙනවා. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සේවා, ප්‍රවාහනය, ගොඩනැගිලි සේවා, එවගේම ජල සැපයුම් වැනි ශේෂ්ත්‍ර තුළ උසස් තාක්ෂණය හඳුන්වා දීම සඳහා දීමෝ ආයතනය විශාල කාර්යභාරයක් ඉටු කරනවා. මෙහිදී නවීන කෘෂි තාක්ෂණික ක්‍රමවේදයන්ට ලාංකික ගොවින් යොමු කරවමින් දීමෝ මෙරට කෘෂිකර්මාන්තය සඳහා බීජ අභිජනන තාක්ෂණික ක්‍රම හරහා ඉහළ ඵලදායිතාවයක් ලබා දෙන බීජ නිපදවීම, NEB තාක්ෂණය තුළින් භෝගමූල වර්ධනය සඳහා විසඳුම්, ස්වභාවික ජෛව තාක්ෂණය තුළින් නිපදවන පෙනර්ජිටික් පරිසර හිතකාමී පාංශු වර්ධකය, භෝග සඳහා අවශ්‍ය නයිට්‍රජන් ලබා දෙන ලිමුස් සත්කාරය සහිත යූරියා හඳුන්වා දීම සඳහන් කරන්න පුළුවන්. එවගේම ස්මාර්ට් ෆාර්මින් සොලියුෂන්ස් තුළින් මයික්‍රෝ ඉරිගේෂන් සිස්ටම්ස්, ඒ කියන්නේ ශුද්ධ ජල සැපයුම් පද්ධති, ප්‍රොටෙක්ටඩ් හවුසස් නැත්නම් ආරක්ෂිත වගාගෘහ, ප්‍රෙසිෂන් ඇග්‍රිකල්චර් නැත්නම් නවීන සංවේදක සහ විශ්ලේෂක භාවිතා කරමින් කරනු ලබන වගා ක්‍රම මෙරට ගොවි ජනතාවට හඳුන්වා දී තිබෙනවා. දිමෝ ශ්‍රී ලංකාවට ප්‍රථම වරට LSO තාක්ෂණය යොදා ගනිමින් පිළිකා සහ පිළිකා ආශ්‍රිත රෝග නිවැරදිව හඳුනා ගැනීමේ හැකියාව සහිත PET ස්කෑනර් යන්ත්‍රයක් දේශීය සෞඛ්‍ය අංශයට සීමන් සමග එක්වා හඳුන්වා දෙනු ලැබුවා. ලංකාවේ පළමු ටොමෝතෙරපි අංගණය ස්ථාපනය කරමින් පිළිකා සඳහා විකිරණ තාක්ෂණය තුළින් ප්‍රතිකාර කිරීම හඳුන්වා දීම සහ ශල්‍ය කර්ම සඳහා අධිතාක්ෂණික ZEISS මයික්‍රොස්කෝප් යන්ත්‍ර මෙරටට හඳුන්වා දීම තුළින් මෙරට සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීමටත් දීමෝ දායකත්වය සපයා දී ඇත. ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන පාර්ශ්ව කරුවෙකු වශයෙන් දිමෝ ආයතනය ශ්‍රී ලංකාව තුළ ජල සම්පාදන කටයුතු සඳහා නවීන තාක්ෂණයෙන් යුත් විසඳුම් හඳුන්වා දී තිබෙනවා. ජල ව්‍යාපෘති සඳහා සාමාන්‍යයෙන් විශාල ලෙස බලශක්තිය වැය වෙනවා. අඹතලේ ව්‍යාපෘතිය හරහා දිමෝ අඩු බලශක්ති පරිභෝජනයක් සහිත නවීන තාක්ෂණයෙන් යුත් KSB පුම්ප භාවිතා කිරීම තුළින් කොළඹ දිස්ත්‍රික්කය තුළ ජල සැපයුමට පහසුකම් සලසනවා. මීට අමතරව පානීය ජලය විෂහරණය සඳහා උසස් තාක්ෂණයෙන් යුත් ක්ලෝරින් ඉන්ජෙක්ෂන් සිස්ටම් දිමෝ ආයතනය මෙරට ජල ව්‍යාපෘති සඳහා හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි සංකීර්ණවල බලශක්ති පරිභෝජනය කාර්යක්ෂම කිරීමටත්, වායු සමීකරණ ආලෝකකරණ පද්ධති කාර්යක්ෂම පවත්වාගෙන යාමටත්, ගොඩනැගිලිවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් ස්මාර්ට් බිල්ඩින් ටෙක්නොලොජීස් දිමෝ ආයතනය මෙරටට හඳුන්වා දී තිබෙනවා. සිනමන් ලයිෆ් ඉන්ටිග්‍රේටඩ් රිසෝර්ට් සහ හැව්ලොක් සිටි මෝල් ව්‍යාපෘති මෙයට කදිම නිදසුන්. මෙම නවීන තාක්ෂණය තුළින් ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙම ආයතනයේ මූලික අරමුණයි. ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ තිරසාර අනාගතයක් සඳහා නවීන තාක්ෂණයෙන් අනූන විදුලි බලයෙන් ක්‍රියා කරන මෝටර් රථ දැනටමත් ලෝකයේ විවිධ රටවල් භාවිතා කරනවා. මේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ පුරෝගාමියකු වන දීමෝ ආයතනය අති නවීන තාක්ෂණයෙන් යුත් මර්සිඩීස් බෙන්ස් විද්‍යුත් මෝටර් රථ මෙරටට හඳුන්වා දීමත්, එම විද්‍යුත් රථ සඳහා අවශ්‍ය සේවා සැපයීමත් හරහා ප්‍රවාහන ක්ෂේත්‍රය නව්‍ය විසඳුම් තුළින් බලගැන්වීමට දායක වී ඇත. මේ අනුව නවීන තාක්ෂණය තුළින් ජීවන තත්ත්වය ඉහළ නැංවීමත්, එතුළින් තිරසාර සංවර්ධනයක් කරා යන ගමන තවත් වේගවත් වන බවත් මනාව පැහැදිලි වෙනවා.